කියමනක් තියෙනවා ව්‍යාපාරයක පරමාර්ථය ලාභ ඉපැයීමයි කීම මිනිසෙකුගේ පරමාර්ථය හුස්ම ගැනීමයි කීම වැනි මෝඩ ප්‍රකාශයක් කියලා. හුස්ම ගන්න ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ රටට සමාජයට සේවයක් කරන්න. ව්‍යාපාරයක් ලාභ ලබන්නේ පවත්වාගෙන යන්න. නමුත් ව්‍යාපාරයකටත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි සමාජ පරිසරික පරමාර්ථයක්. ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා. අජිත් පුෂ්ප කුමාර රත්නපුර. අයිබෝන්. අයිබෝන්. ඇත් පවුරේ අවසරයි. මගේ නම අජිත්. මම ආවේ රත්නපුර ගොඩක වෙල ඉඳලා. මම දැනට ව්‍යාපාර කේස්ටේ අවුරුදු 15 ක ඉඳලා කරගෙන යනවා. මම කරන්නේ ජංගම දුරකථන අලුත් ඇඩියාව. ඊට අමතරව ලැප්ටොප් අලුත් ඇඩියාව, software developer. ඉතින් මගේ දැනුමත් එක්ක මම එන ප්‍රශ්න වලින්, ඒ කියන්නේ charger හරි ඒ වගේ electronic ප්‍රශ්න වලින් මම හිතුවා charger එක නිපදවන්න ඕනි කියලා. ඉතින් ඒකට හේතුව වුණේ ගොඩක් දුරට මේ අපිට හම්බෙන charger ගොඩක් ඉක්මනින් හානි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ චාර්ජරයක් තමයි මම නිපදවුවේ. මේක ලංකාවේ තවම කවුරුත් චාර්ජර් නිපදවන්නේ නැහැ මම දන්න තරමේ. මේක ගොඩක් දුරට මේ නිවෙස් වලට අවශ්‍ය වෙනවා. දැන් ශාල වශයෙන් අවශ්‍යතාවය තියෙනවා. මොකද ජංගම දුරකථන ගෙවල් වල ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ චාර්ජර් 10ක්වත් ගෙදරක පාවිච්චියට ගන්නවා. ඒ කියන්නේ මනේ සවුත් වෙන නිසා. ඉතින් මම තියෙන්නේ කරා මේක නිපදවන්න. මේක සාමාන්‍ය චාර්ජරයක්. මේක සාමාන්‍ය වුණාට එක දෙයක් තියෙනවා. මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ කියන්නේ මම විසින් නිපදවන නිසා. දැන් අපි රටට ඔක්කොම චාර්ජර් ගේන්නේ චීනෙන්. ඉතින් ලංකාවේ නිපදවන්න කියලා මම හිතපු නිසා මම මේක නිපදවුවා. ඉතින් මම මේ නිපදවුණු චාර්ජරය මගේ සමාජ මෙහෙවර තමයි. මගේ අතින් මේ නිෂ්පාදනය කරපු චාර්ජර් එක අපි ප්‍රදේශයේ රත්තමර ගොඩකැල ප්‍රදේශයේ එහෙ ගොඩක් දිලුඳු ජනතාව ජීවත් වෙන අනික කර්මාන්තශාලා ගොඩක් අඩුයි. ඉතින් ඒ දිලුඳු ජනතාව ජීවත් වෙන ප්‍රදේශයේ ඉගෙනීමත් යම්තා දුරකට දුර්වලයි. ඉතින් ඕලෙවල් වලින් පස්සේ ගොඩක් කට්ටිය රැකියාවක් හොයන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ගොඩක් දුරට කට්ටිය තෝරගන්නේ ත්‍රිවිල් රස්සාව නැත්තම් කුලි වැඩක් කරලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ඒක නිසා මම මේ චාර්ජර නිපදවන්නේ මගේ ආයතනයට බඳව ගන්න සාමාන්‍ය පෙළ ගණිතය සමග අසමත් නොපුහුණු ශ්‍රමිකයෙක්. ඉගෙන අපේ තරුණයා අපේ ප්‍රදේශයේ ජීවත් වෙන තරුණයා. ඒක තමයි මගේ සමාජ මෙහෙවර. මම දැන්ට මේකට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදලා තිනවා. ඒකෙදි මගේ සම්පූර්ණ වියදමට ලක්ෂ 66ක් යනවා මේ වැඩේට. එයින් දැනට මම මේක කරන්නේලා ගොඩක් අවුරුදු 5ක් විතර ඉඳන් කරන්නේ. ඉතින් කවුරුත් මේ වගේ වැඩසටහනක් තිබුණ නැති නිසා මම මේකට යොමු වෙන්න බැලුවේ. දැන් ලස 44 ලස 75000ක් මේකට යොදවලා තියෙනවා. යොදවලා කියන්නේ ඒකෙන් 34 ලස 50000ක මුදලක් දැන්ට මගේ භූමිය, මගේ දැනුම, මම මේ භාණ්ඩ ගෙන්නපු චාර්ජර් 5000ක විතර කෑලි ගෙන්නලා තියෙනවා. මේවා හදලා තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක 34 ලස 50000ක් මේකට යොදවලා තියෙනවා. එවිට දස ලස 25000ක් ඉතුරු වෙනවා. ඒ මුදල මම අතින් මගේ ව්‍යාපාරයෙන් මම අරගෙන ණයට අරන් නෙමෙයි ව්‍යාපාරයෙන් 10,25,000 යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එතනේ තව ඉතුරු වෙනවා 2.2 මිලියන්. ඒක ඔබතුමාලා ඒ ආයෝජනයෙන් බලාපොරොත්තු වෙනවා. ඒකට මම කොටස් වශයෙන් 125ක් ලබා දෙනවා. දැන් ඔබතුමා මේක නිෂ්පාදනය කරනවා නම් මේ මහා පරිමාණ ලෙස ස්කේල් එකක් ගන්නට මහා පරිමාණ ලෙස ඔබතුමා යම්කිසි කර්මාන්ත ශාලාවක් කරනවා නම් ඒ කර්මාන්ත ශාලාවට යොදවන පිරිස කිව්වේ ඒ ගොඩකොල ප්‍රදේශයේ ගණන් ඕලෙවල් වලින් ගණන් අසමත් වෙන තරුණ තරුණයන්ව මේක ජනතාවගේ තරුණයන් නුපුහුණු තරුණයන්. ඔව් නුපුහුණු තරුණයන්. එතකොට කොච්චර විතර බලාපොරොත්තු වෙනවද තරුණයන්ට ඒ මම දස දිනක් යෝජනා කරලා දෙනවා. මම ළඟ ඔව් දැනට වැඩ කරන කඩියත් ඔව් තව කොච්චර දෙනෙක් දැනට මගේ ෂොප් තුනක් තියෙනවා. ඒ ෂොප් තුනේ වැඩ කරන්නේ මගෙන් ඉගෙන ගත්ත කට්ටිය. ඒ කියන්නේ මම ෆෝන් රිපෙයරින් කරන්නේ.
ඉතින් මගෙන් ඉගෙන ගත්ත කට්ටිය තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඊ දිනෙක් වැඩ කරනවද දැනට? දැනට 6 දිනෙක් වගේ ඉන්නවා මම කැමරා. ඔව් කැමරා. අපි දැන් මේක මේ වගේ මේක මහපරිමාණ ලෙස ගියොත් එහෙම කොච්චර අවශ්‍ය වෙනවද තරුණයෝ ඒ වගේ? මම දැනට මාසෙට චාර්ජර් 10000ක් තමයි නිපදවන්න බලාපොරොත්තු වෙන්නේ. මේ 10000 නිෂ්පාදනය කරන කී දිනෙක්? මට 10 දිනෙක් හිටියන් අවශ්‍යයි. 10 දිනෙක්. ඔව්. හරි. මේ මේක අලුත් දෙයක් නෙමෙයිනේ. මේ වගේ දේවල් තියෙනවා. නමුත් මෙහි සුවිශේෂත්වය තමයි ඔයා ඔයාගේ පළාතේ තියෙන අවශ්‍යතා සහ ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව බිස්නස් එකක් පටන් අරන් තියෙනවා. ඔව්. ඉතින් ඇත්තටම මට මේකේ සෝෂල් ඉම්පැක්ට් ඇන්ගල් එක ලොකුවට පේන්නේ නැහැ. මම දකින්නේ ඒකේ මේ රැකියා ව්‍යාපෘති දෙන ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි මම මේක දකින්නේ. ඔව්. ඉතින් ඒක හොඳයි. ඔයාගේ අදහස හොඳයි. ව්‍යාපාරයක් හැටියට ඔයා හිතලා තියෙන දේත් හොඳයි. කවදා හරි මේක ළඟ වටේ තියෙන මාකට්ස් වලට එක්ස්පෝට් කරන්න හිතන එකත් සෑහෙන හොඳයි. ඇත්තට වාණිජය පැත්තෙන් බැලුවම හොඳ බිස්නස් එකක්. ඉතින් මම ඒ පැත්තෙන් දකින හින්දා මම පුද්ගලිකව මේ වගේ දෙයකට ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ. නමුත් මම ඔබට සුබ පතනවා මේ කමර්ෂල් වෙන්චර් එක සාර්ථකව ඉදිරියට ගෙනියන්න. හිතන්නේ මේ අයිඩියා එක it's not something new. Commercial business proposition හදිට මම හිතන්නේ it's a very smart proposition. මට මේකේ තියෙන්නේ අර සෝෂල් අපි මෙහි ඉන්නේ සෝෂල් ඉම්පැක්ට් ඉන්වෙස්ට්මන්ට් ඔපර්චුනිටීස් බලලා බැක් කරන්න කියලා. ඉතින් මේ මේ ප්‍රපෝසල් මේ අදහසින් අර සෝෂල් ඉම්පැක්ට්ෆුල්නස් එක නම් මට තේරෙන්නේ. ඉතින් ඒක හින්දා මම මේකෙන් අයින් වෙන්න මා දකින්න පරිමාණයෙන් මම දකින්න කැමති පරිමාණයෙන් මේ ව්‍යවසායක තුල ඔබ තුල තමයි මේ ව්‍යාපාරය තුල සමාජයට වෙන මෙහෙවර සාල වශයෙන් මම නොදකින නිසා මම මේ අවස්ථාවේදී ඔබ සමග ආයෝජනය කරන්නේ නැහොත් මම ඔබට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ ගමන ඊට වැඩි විශාල ලෙස යන්න සියලු දේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම දකින දේ තමයි ඔබ අදහස හොඳයි. ඔබ කිසියම් ආකාරයක පාරිසරික දායකත්වයක් කරනවා. නමුත් කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් මම කස්ටමර් කෙනෙක් විදිහට බැලුවත් මම හිතනවා මම කැමති නෑ කියලා ඒ වගේ එහෙම් මෙහෙම් ඇසම්බල් කරලා ගන්න චාර්ජර් එකකට. ඒ පදනම මම ආයෝජක විදිහට බැලුවොත් එවැනි අවදානමක් තියෙනවා නම් මට තාම විශ්වාසයක් නෑ. එවැනි දෙයක් මාකට් කරන්න පුළුවන් කියලා ලොකුවට. මොකද හේතුව අපිට එනවා ඔරිජිනල් බ්‍රාන්ඩ් එනවා පැක් එකත් එක්ක හැම වෙලාවෙම මේකේ. ඒ වගේම ඒ හුඟක් ෆෝන් විකුණන ලොකු කම්පැනි එක අනිම මද කම්පැනි එක හෝ නැත්නම් මෙහි තියෙන ඒජන්ට් අනිවාර්යයෙන් මේගොල්ලෝ ගාව තියෙන ඔරිජිනල් ඇඩිෂනල් චාර්ජස් ගන්න පුළුවන්. ඒතර හුඟක් වෙලාවට මගේ ෆෝන් එක ආරක්ෂා කරගන්න ඕන නම් මම කරන්නේ මොකද ඔතරයිස් ඒජන්ට් කෙනෙක්ගෙන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා මිසක් මම හුඟක් වෙලාවට යන්නේ නැහැ කවදාවත්. ලෝකල් මාකට් එකේ තියෙන දන්නේ නැති ප්‍රොඩක්ට් එකකට යන්න. එහෙම ඒ අතින් බැලුවම මම හිතනවා මම මේ ආයෝජනයට ඊතරම් කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව මට ලොකු විශ්වාසයක් නැහැ ආයෝජකෙක් විදිහට. කස්ටමර් දකින පැත්තෙන් මම දැක්කහම මේකට ලොකු වෙළඳපොළක් මට නිර්මාණය කරන්න පුළුවන් කියන එක. මේ අවස්ථාවේදී මේ ආයෝජකයන්ගේ ආයෝජනය නොලැබුණත් ඔබට මේ ඔබගේ මේ එල්ලේ කරා යන්න හැකියාවක් ලැබෙනවා. ඔබ දක්ෂතාවයේ තියෙන ඔබ නිර්මාණශීලීව තියෙන අපි ඔබට ජයග්‍රහණය නිසා සුබ වරිනවා. අයිබෝවා. අජිත් අද ඇත් පවුරේ ආයෝජනයක් ලැබුණේ නැහැ ඔබට. මොකද උනේ? මගේ සමාජ ව්‍යාපාරය ගැන මේ මම පැහැදිලි කිරීම යාමදී මම හිතන්නේ මට ඒක හරියට කියා ගන්න බැරුණා කියලා. මම කතා කරන්නේ ලංකාවේ සීමිත පිරිසක් පාවිච්චි කරන ජංගම දුරකථන. ඔව් බහුතරය පාවිච්චි කරන ජංගම දුරකථන විශේෂයෙන්ම ගොඩක් දිල්නු ජනතාව. ඉතින් ඒ බහුතරය පාවිච්චි කරන ජනතාව රුපියල් 1500 2000 බිල දී ගන්න යාලට ඇත්තටම සල්ලි නැති නිසා. ඉතින් සල්ලි නැති නිසා ඒ වගේ මිලදීගෙන ඒ වගේ එන ක්වොලිටි චාර්ජර් එක නැති නිසා චාර්ජර් ගොඩාක් දුරට ලංකාවේ පරිසරයට එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන පරිසරයට එකතු වෙන ටික චාර්ජර් කඳු විදිහට දැන්ට ලංකාවේ කඳු විදිහට තියෙන චාර්ජර් ගෙවල් වල තියෙනවා. ගෙවල් වල ඊට අමතර පරිසරව ඊට අමතරව මේ චාර්ජර් ලංකාවට ගෙන්නුවාට පස්සේ ආයේ පිටරට යවන්නේ නැහැ. ඒ යවන්නේ නැති චාර්ජර් ගොඩක් කොළඹ ප්‍රදේශයේ කඩවල් වල තොග කඩවල් වල තියෙනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ තමයි ඔබ විසඳන්න මේ හදන්නේ. ඔව්.
ඇත්තු ආයෝජනය නොකළට කමක් නැහැ. මේ වෙලාවේ ඇත් පවුර නරඹන ඇත්තු දහස් ගණනක් අපි අතර ඉන්නවා. ඔබ අතරින් කෙනෙක් කැමති නම් අජිත් මහත්මයාගේ මේ සමාජ ව්‍යාපාරය දියුණු කරන්න ආයෝජනය කරන්න ඔහුත් සමග සම්බන්ධ වෙන්න එහෙනම් දැන්ම අපට කතා කරන්න. අපට පුළුවන් අජිත් මහත්මයාව ඔබත් සමග සම්බන්ධ කරන්න. අජිත් මහත්මයා ඔබට ජය. ජය වේවා.